Neth News. ආයුබෝවන්. මාධ්‍ය ආචාර ධර්ම සුරැකීමට ඉදිරිපත් කරන Neth News සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මෙතරේ සිට මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. ප්‍රදේශ රසකට තවදුරටත් තද වැසේ. දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නායෑම් අවදානම් නිවේදන දීර්ඝ කෙරේ. පාසල් නිවාඩු බවට අසත්‍ය පුවතක්. අධිකරණයට ඉදිරිපත් වූ ඩයිනාට ඇප. මාලිමාව ආර්ථික කවුන්සිල විවාදය මගහරින බවට සජබෙන් චෝදනා. LPL වෙන්දේසීදී වැඩිම මිල මතීෂට. Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Neth News. Neth Weather News. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඉදිරි කාල සීමාවේදී මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 4ට නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ මේ බව සඳහන්. වයඹ පළාතේත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්. දිවෙන හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙන බොහෝ ප්‍රදේශවල හස බලාකුලින් බරව පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු පළාතල විටින් විට වැසි හෝ විකුණුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසිද ඇතිවීමට හැකියාව පවතිනවා. ඒ වගේම වයඹ පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙන අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ විකුණුම් සහිත වැසි ඇති වෙනවා. දිවෙන හරහා පිටින් පිට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළඟ ඇති විය හැකියි. මේ අතර පසුගිය පැය 24 තුළද දෙවේනිය බොහෝ ප්‍රදේශවලට වැසි ඇදහැලීම හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හෙට පසරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා. අදියර 1 සහ 2 යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මෙලෙස කරුණු දැක්වුවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය කොට්ටාසයට කල්තර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත් සිංහලෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල ඇලපාත කලවාන ඇහැලියගොඩ අයගම කොරුවිට සහ රත්නපුරෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට නිකුත් කර තිබූ අධිර දෙකේ අවදාන සිටින නිවදෙන් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට අමතරව බදුරු දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල බදුල්ල අබුතලේ හාලියල සහ ඇල්ලන් ප්‍රාදේශීය කොට්ටාසවලට කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය කොට්ටාසයට ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ එල්පිටියන් ප්‍රාදේශීය කොට්ටාසවලට ගම්පා දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය කොට්ටාසයට කල්තර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර වලල්ලාවිට හොරණ අගලවත්ත දඩංගොඩ සහ ඉංගිරියන් ප්‍රාදේශීය කොට්ටාසවලට මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත උඩුනුවර පස්බය කෝර්ලේ නුවර කඩවත්සත්ත සහ ගඟවට කෝර්ලේ උඩුදුම්බර යටිනුවර සහ ගඟ ඉහළ කෝර්ලේ ප්‍රාදේශීය කොට්ටාසවලට කෑගල් දිස්ත්‍රික්කයේ ගලිගමුව දෙයෝවිට යටිඅන්තොට උලත්කහුපිටිය කෑගල්ල තරණියගල මාවනල්ල වරකපොළ සහ රුවන්වැලෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට කුරුණෑග දිස්ත්‍රික්කයේ අලව්ව පොල්ගහවෙල සහ නාරම්මලෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඉඹුල්පේ පැල්මඩුල්ල ඕපනායක කහවත්ත සහ නිවිතගලෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට නිකුත් කර තිබූ අධිර 1 යටතේ විමසුරුවත් බව යන නිවේදනයට පසු 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවැනි සියලුම පාසල්වලට හෙට දිනේ නිවාඩු ලබා දෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් නිව අමාත්‍යාංශය සඳහන් කළේ හෙට එනම් මැයි 22 දෙවැනි සියලුම පාසල් පැවැත්වෙන බවයි. එසේත්ම පවත්නා තත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ ඵලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පළපත්‍ර ලබා ගැනීමේ සිද්ධියේ සැකකාරීක වශයෙන් නම් කිරීමෙන් අනතුරුව අද දින අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇබමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. සැකකාර ඩයනා ගමගේ මෝසමක් ඉදිරිපත් කරමින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිරණ ගමගේ හමුවට ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව මෝසම සලකා බැලීම සඳහා කැඳවු අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිවෙකුත් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. සැකකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණයේ හමුවේ මෙලෙස කරුණු දැක්වුවා. උපුටා ගැනීම. ස්වාමීනි, මාගේ සේවාදායිකාව මෙම නඩුවේ සැකකාරියක වශයෙන් නම් කර තිබෙන බව ඊයේ දින විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රකාශයට පත් කළා. එය දැනගත් පළමු අවස්ථාවේදීම ඇය ඔබතුමාගේ අධිකරණයේ හමුවට පැමිණ තිබෙනවා. සාමාන්‍යයෙන් යම් සැකකරුවෙකු ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවක ඇප ලබා දීම තමයි නීතිය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කටයුතු කරමින් සැකකාරිය අපමත උදාහරණ ලෙස ඉල්ලා සිටිනවා. ඇය පරීක්ෂණ වලටත් පූර්ණ සහය ලබා දී තිබෙනවා. උපුටා ගැනීම අවසන්. එම ඉල්ලීමට නීතිඥ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වනිනායක මෙලෙස විරෝධය පළ කළා. උපුටා ගැනීම. ස්වාමීනි, මෙම අපරාධය වසර දෙකකට වැඩි කාලයක් හංගලා තිබුණා. මෙම සැකකාරිය තම බලය පාවිච්චි කරමින් හැංගිලා හිටියා. ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් සහය දුන්නා. මෙවැනි චෝදනාවකට ලක්වන සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් චෝදනාවක් ඉදිරිපත් වූ වහාම ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු අත්අඩංගුවටගෙන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒත් පසුගිය 16 වනදා මෙම සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව පොලිසිය ඇයට ගෙදර යන්න දීලා තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට මෙහෙම පුළුවන්ද? මෙම සැකකාරිය විසින් මීට පෙර අධිකරණය විසින් සිදු කළ නියෝගවලට මැදිහත් වීම සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ලක් ඇයට එරෙහිව කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනා අධිකරණයට දැනටමත් යොමු කරලා තිබෙනවා. ඒ වගේම ඇය විසින් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන්ට විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළා. ඒක රාජ්‍ය අමාත්‍යවරයෙකුට සුදුසු කටයුත්තක් නෙවෙයි. උපුටා ගැනීම අවසන්. අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වන නීතිඥ අතුල රණගල අධිකරණ හමුවේ මෙලෙස කරුණු දැක්වුවා. උපුටා ගැනීම. ස්වාමීනි, මෙම නඩුව කැඳවන මේ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. ඔවුන්ටත් විමර්ශන සම්බන්ධයෙන් යමක් කීමට අවශ්‍ය ඇති. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙනී නොසිටින්නේ ඇයිදැයි ඔබතුමා ඔවුන්ගෙන් කරුණු විමසිය යුතුයි. මේ පරීක්ෂණය අවුරුදු දෙකක් යට ගසා තිබුණේ ඇයිදැයි කියලත් ඔවුන්ගෙන් කරුණු විමසන්න ඕන. උපුටා ගැනීම අවසන්. එය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණ විමසීමකින් තොරව සැකකාරිය අපමත මුදා නොහරින ලෙසයි නීතිඥ අතුල රණකර අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිරණ ගමගේ ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. උපුටා ගැනීම. පරීක්ෂණ යටගැසීම් සම්බන්ධයෙන් ඔබ කියන කාරණාව ගැන විමසුවොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියාවී පරීක්ෂණ අවසන් නැහැ කියලා. ඒ නිසා අධිකරණයේ හැල්ලුවන ආකාරය නියෝග නිකුත් කිරීමට හැකියාවක් නැහැ. මෝසමක් ඉදිරිපත් කළ විට අධිකරණයේ හමුවේ පෙනී සිටීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කළ හැකි දෙයක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට නොපැමිණීම කරුණු කොටගෙන සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න මට පුළුවන්කමක් නැහැ. මෙම තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරියක ලෙස නම් කෙරුණේ ඊයේ දිනේදී. මෙම තැනැත්තිය සැකකාරියක වශයෙන් නම් කිරීමට පෙර අවශ්‍ය නම් ඇයට විදෙස්ගත වීමට හැකියාව තිබුණා. ඒ අනුව මෙම තැනැත්තිය අධිකරණයේ මගහරින ආකාරයේ ප්‍රවණතාවයකින් යුක්ත තැනැත්තියක් නොවන බව පෙනියනවා. උපුටා ගැනීම අවසන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරියට එරෙහිව ආගමන හා විගමන පනත අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම වැරදි ඇපදිය හැකි වැරදි බවත් මහේස්ත්‍රාත්වරයා හිදී සඳහන් කළා. සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හේයින් ඇය අපමත මුදා හැරීමට තීරණය කරන බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5ක මුදල් ලැබ සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අගතියටපත් පාර්ශ්වයේ නීතිඥවරුන්ට අපහාසයක් වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් ඇයට නියෝග කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදයට ජාතික ජනබල වේගයේ දින ලබා දුන්නද දෙපාර්ශ්වයේ ආර්ථික කවුන්සල සමාජිකයන් අතර විවාදය ඔවුන් මගහැර ඇති බව සමගි ජනබල වේගය පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මලිකාර් මේ බව කියා සිටියා. අපි තමයි ප්‍රධාන විපක්ෂය. ඒගොල්ලෝ 3/3 කල්ලිය. ඒගොල්ලෝ කියන්නේ මේ අඳාන ඇක්ෂන් වලට අපි නැවෙන්නේ නැහැ. අපි දින දීලා තියෙනවා. දැන් අපි ආර්ථික කවුන්සිලයේ විවාදෙට දවස් 6ක් දුන්නා. නායකවරු අතර විවාදයකට දවස් 6ක් දුන්නා. එතකොට දැන් ඊයේ අවස නලින්ද ජාතිස්ස මන්ත්‍රීතුමා ආර්ථික කවුන්සිල විවාදය ගැන හීම් නැ වංගුවක් දාලා නායකයෝ අතර විවාදය ගැන විතරයි කතා කරන්නේ. දැන් යුද්ධෙට නායකයා ඉස්සරහ යන්නේ නැනේ. බටහමුදාව යවලා තමයි යන්නේ. නායකයා ඉස්සර ගිහිල්ලා යුද්ධයක් කරලා දිනපු රටක් කොහෙවත් නැහැ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව පුද්ගල විදිර ජයග්‍රහණය කරවන්න කියලා කියන්නේ ආර්ථික ඒක කණ්ඩායමක්. දැන් නාගරික සංවර්ධනය ගැන ඒගොල්ලන්ගේ කවුරු හරි නැණ මම උනත් සූදානම් විවාදේ කරන්න. කොහොමද නාගරික සංවර්ධනය කරන්න කියලා ඉවර වෙලා. කෘෂි කර්මාන්තය, දීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය මේ ඔක්කොම කණ්ඩායමක් විදිර කරන්න ඕන. ඒ නිසා එතුමාට කණ්ඩායම තනියම එවන්න බය නැ ඔන්න නායක දෙන්නත් ඒ කණ්ඩායම් දෙකත් එන්න පුළුවන්. මේ ආර්ථික කණ්ඩායම් දෙකේ විවාදය මගහැරලා මේකට විතරක් දිනවල දෙන නිසා අපි කියන බය වෙන්න එපා එන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට සමගි ජනබල වේගය අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානකරු පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එළඹෙන්නට නියමිත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය පමණයි. ජනාධිපතිවරණය සඳහා සියල්ල කටයුතු සූදානම් වෙමින් පවතිනවා කියලා එක අපි දැනුවත් කරනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් විදියට අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ නැවත වතාවක් ජනාධිපති කරවීම සඳහා වූ සියලු සංවිධාන කටයුතු අපි සූදානම් කරමින් ඉන්නවා. අපිට අද සමාජයේ දකින්නට තියෙන සුවිශේෂී කාරණාව තමයි විවිධ මත පළ කරන්න පටන් අරගෙන තියෙනවා. බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කැට තියලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා සමගි ජනබල වේගයේ දෙවැන්ත ප්‍රචාරයක් මේ දවස්වල ගෙනියනවා. මොකටද මේ ප්‍රචාරය ගෙනියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට නැවත වතාවක් ශක්තිමත් වෙලා එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට රට අවුරුදු දෙකක් ඇතුළත ගොඩනගලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සමගි ජනබල වේගයේ දන්නවා එක්සත් ජාතික පක්ෂිකයෝ තමයි සමගි ජනබල වේගයේ තින්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එක සමගි ජනබල වේගයට මරු පහරක්. ඒ නිසා තමයි ප්‍රේමදාස මහත්මයා බොහොම සන්තෝෂයෙන් මේ ප්‍රචාරය යවයව තමන්ගේ පාක්ෂිකය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබල වේගයේ දරුණු ලබන තනතුරු සහ ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණ විසින් පනවා තිබෙන වාරණ නියෝගයේ අත්හිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙසලා එම පක්ෂය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මාස 5 වනදා කැඳවන ලෙස අභියෝජන අධිකරණය අද නියම කළා. ඒ එම ප්‍රතිචෝදන පෙත්සම අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බඳුල කරුණරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ ප්‍රතිචෝදන පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මාස 5 වනදා කැඳවන ලෙසයි. හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජනබල වේගයට එක් කර ගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශයේ පදනම් කරගෙන සමගි ජනබල වේගයේ නායකයන් විසින් සිය පක්ෂ සමාජිකත්වයේ හා තමන් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා විසින් කොළඹ දිසාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාග කළ කොළඹ දිසාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අදාළ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එමවින් එය අත්හිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දබණ්ඩාරතුළු පිරිසක් විසින් අභියෝජන අධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. Sportsman 2024 LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට නොබෝ වේලාවකට පෙර නිමවට පත් වුණා. එහිදී වැඩිම මිලකට අලිව වූ ක්‍රීඩකයා බවට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණයි. කොළඹ කණ්ඩායම විසින් ඇමරිකානු ඩොලර් 1,20,000ක මුදලකට මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුනිරියව් ක්‍රීඩක ඉසුරු උදාන ගල්ල කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් 100,000යි. කැන්ඩි බී ලව් කණ්ඩායම සඳහා දසුන් ශානක ඇමරිකානු ඩොලර් 85,000ක මුදලකට මිලදී ගනු ලැබුවා. මෙම ක්‍රීඩක වෙන්දේසිය පළමු අදියරේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙන්දේසියට ඉදිරිපත් කෙරුණද ඔහු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු ලැබුවේ නැහැ.
කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසී දෙවන අතිරේදී යාපනය කණ්ඩායම විසින් පැතුම් නිසංකව ඇමරිකානු ඩොලර් 40,000ක මුදලකට මිලදී ගනු ලැබුවා. විදෙස් ක්‍රීඩකයින් අතරින් අෆ්ගනිස්තාන ක්‍රීඩක කරීම් ජන්ඩ් දමුල්ල කණ්ඩායම විසින් ඇමරිකානු ඩොලර් 80,000ක මුදලකට මිලදී ගනු ලැබුවා. මුජිබ උර් රහමාන් ඇමරිකානු ඩොලර් 50,000කට ගල්ලි කණ්ඩායම විසින් මිලදී ගත් අතර අස්නම් ඛාන් මහනුවර කණ්ඩායම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් 50,000කටයි. Neth News නිමාව. Neth News දවස කෙරෙහින් රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා Neth News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Neth News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.